ඇති KBGP සමීර කියලා යුව ප්‍රසන්ටේෂන් කියලා. ඔයාලගේ යුව ප්‍රසන්ටේෂන් නෙවෙයි ප්‍රසන්ටින් කියලා ඇත්තේ. ඒක උඩ ක්ලික් කරන්න. ඒකේ තියෙනවා අර ඉරි අර තොප්පියක් අනිත් පැත්ත හරවපු වගේ පොඩි අයිකන් එකක්. තොප්පියක් වගේ අයිකන් එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඒකේ තියෙනවා පින් ප්‍රසන්ටේෂන් කියලා ඇත්තේ. අන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මම මේ කරන දේවල් පේන්න ගණීවි. මං කෙනෙක් පැහැදිලිද දන්නේ. ඔයාලගේ තියෙනවා පීපල් කියලා ලිස්ට් එකක් දකුණු අත පැත්තේ. ඒ ලිස්ට් එකේ තියෙනවා KBGP සමීර කියලා තියෙනවා. තව එකක් ඇති KBGP සමීර ප්‍රසන්ටේෂන් කියලා. හරිද? නම් ප්‍රසන්ටින් කියලා ඇති. එතන අන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ මේ කියන දේවල් පේන්න ගන්නවා. මම කරන දේවල් පේනවා. මොකද මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ. ඒක නිසා. net me දුවේ පේනවද ඔයාට? දැන් ගයුමි ගයුමි පේනවද දැන්? හරි පේන්නේ නැත්නම් මට ආයි මැසේජ් එකක් දාන්න. එතකොට අර people list එකෙන් ගන්න පුළුවන්. මම කතා කරන එක පේන එකක් ඇති. ඒ වගේම මම presentation එක කරනකොට මේ වගේ පේන එකක් ඇති. දැන් මේ notepad එක පේන්න ඕනි හැමෝටම. මම present කරලා ඉන්නේ. ඒක නිසා notepad එක කාට හරි පේන්නේ නැත්නම් message එකක් දාන්න. හරි. දැන් පුතේ අපි කතා කරන්නේ font කියලා tag එකක්. උදේ font tag එකේදී මම ලියන්නම් tag එක. අපි හැමතිස්සෙම tag එකක් ලියන්නේ less than greater than අතරේ. ඉතින් අපි ලියනවා tag එකක් font. font කියලා. එයාගේ පුතේ font කියන්නේ tag එක පමණයි. ඒ කියන්නේ එයාගේ මූලික කේතය තමයි font. අපි font විතරක් ලිව්වට අපේ web පිටුව තුල කිසිම ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි එතනින් ස්පේස් එකක් තියලා එයාගේ ගුණාංගයක් ලියනවා ෆේස් කියලා. ෆොන්ට් ෆේස්. දැන් පුතේ අපි හදන්නේ ෆොන්ට් එකේ ෆේස් එක වෙනස් කරන්න. ෆේස් කියන්නේ එයාගේ මූණත. දැන් ඔයාලත් හැමෝම මූණත වෙනස් කරගන්න සමහරලාට උත්සාහ කරනවනේ. නේ? يعني සුදු කරගන්න බැලුව මූණ සුදු කරගන්න තමයි වැඩිපුර අය බලන්නේ. ඒ වගේ ෆොන්ට් එකේ අපි ෆේස් එක කියන පුතේ පේන විදිය. ඒ කියන්නේ මේ අකුරු වර්ගය වෙනස් කරන්නේ බලන්න ෆොන්ට් ෆේස් සමානයි ෆොන්ට් එකක නමක් දෙන්න ඕනේ. ඔයා ෆොන්ට් එකක නමක් දන්නේ නැත්නම් මෙතන තියෙනවා මේකේ ෆෝමැට් ෆොන්ට් වලට ගිහිල්ලා අපිට නමක් හොයාගන්න පුළුවන්. නමක් දන්නේ නැත්නම් දැන් මේකේ පුතේ ෆොන්ට් එකක නමක් තියෙනවා. මේ මෙතන ෆොන්ට් වල නම් ටිකක් තියෙනවා. මේක ඇති ඇල්ජීරියන් කියලා ෆොන්ට් එකක්. මම ඒකේ නම ටයිප් කරන්නම් මෙතනින්. අපිලා ෆොන්ට් ෆේස් සමානයි ඇල්ජීරියන් කියලා. දැන් මේකේ කැපිටල් සිම්පල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා ෆොන්ට් ෆේස් සමාන ඇල්ජීරියන්. පුතේ ඒක ලිව්වේ මේ less than greater than අතරේ. දැන් මම එලියෙන් ලියනවා. මම එලියෙන් ලියනවා සමීර කියලා. එලියෙන් ලිව්වා. දැන් පුතේ සමීර කියන වචනය ලියවෙන්න ඕනේ මෙන්න මේ ඇල්ජීරියන් කියන ෆොන්ට් එකෙන්. ඇල්ජීරියන් කියන අකුරු වර්ගයෙන්. දැන් අපි ෆොන්ට් කියන එක අවසානයේ ක්ලෝස් කරනවා. ක්ලෝස් ෆොන්ට්. මොකද පුතේ මෙයාව ක්ලෝස් නොකරොත් මෙතනින් පල්ලෙහාට ලියන සියලු දේවල් ලියවෙන්නේ ඇල්ජීරියන් කියන ෆොන්ට් එකෙන්. ඒක නිසා අපි යාව ක්ලෝස් කරා. දැන් මම මෙයාව සේව් කරනවා. සේව් කරා. මම අදාළ වෙබ් පිටුවට ගිහිල්ලා. දැන් තාම වෙබ් පිටුවේ කලින් දේවල්මයි පෙන්වන්නේ. මම මෙයාව රීෆ්‍රෙෂ් කරනවා. රීෆ්‍රෙෂ් කරාම පුතේ මෙන්න සමීර කියලා මෙතන යටින් වචනයක් ආවලුතෙන් මෙන්න ඒක ලියවිලා තියෙන්නේ ඇල්ජීරියන් කියලා ෆොන්ට් එකකින්. දැන් ඉස්සෙල්ලා ලියපු අකුරු නෙවෙයිනේ දැන් ලියවිලා තියෙන්නේ ඇල්ජීරියන් කියලා ෆොන්ට් එකකින්. ඕනනම් මම එයා එතනටම ලියන්නම් සමීර කාර්යවසන් කියලා. දැන් මම සේව් කරනවා. ආයිම සේව් කරා. මම මෙතනට ඇවිල්ලා පුතේ රීෆ්‍රෙෂ් කරනවා. රීෆ්‍රෙෂ් කරාම අන්න එයා සමීර කාර්යවසම් කියන වචනය ඇල්ජීරියන් කියන ෆොන්ට් එකෙන් තියාගෙන ඉන්නම්. ඇල්ජීරියන් කියන ෆොන්ට් එකෙන්. උදේ මම මේක වෙනස් කරොත් කොමික් සෑන්ස් කියලා. මම ෆොන්ට් ෆේස් සමානයි කොමික් සෑන්ස් MS කියලා ෆොන්ට් එකක් තියෙනවා. කොමික් සෑන්ස් MS අකුරු يعني ස්පේසස් ඒව හරියට තියෙනවනේ ෆොන්ට් එකේ නම. එහෙම නැත්නම් එයා වැඩ කරන්නේ නැහැ. බලමු. වැඩ කරන්නේ නැහැ පුතේ. දැන් ඔය ලියවුනේ
ටයිම්ස් නියුරෝමන් වලින් මයි ෆොන්ට එක වැඩ කරන්නේ නැහැ. මම ෆොන්ට එක ලියපු හැටි වැරදි ඇති. ෆොන්ට එකේ නම මම එයාව බලන්න මුලින් නම කොහොමද තියෙන්නේ කියලා. Comic Sans MS මෙන්න මෙතන තියෙනවා නම. මම එයාව කොපි කරලම ගන්නම්. හරි මම කොපි කරලා පේස්ට් කරා, සේව් කරා. එයාගේ නම ඒත් වැඩ කරේ නෑ දැන්ට නම්. බලමු ආයි පොඩ්ඩක්. ඒ ෆොන්ට් එක වැඩ කරේ නෑ. කොමික් සෑන්ස් එම්එස් වලින් නෙවෙයි මේ ලියවිලා තියෙන සමීර කාර්යසම් කියන එක. අපි තව එකක් ලියලා බලමු. තව ෆොන්ට් එකක් දැන් වැඩ කරේ නැති නිසා මේ බලන්නේ. මම සිංහල ෆොන්ට් එකක් දාන්නම් අරගෙන බලන්න. ෆෝයෝ මලේ මම කොපි කරා. නෝට් පෑඩ් එකට ඇවිල්ලා මම මෙතන පේස්ට් කරනවා. පේස්ට් කරා ෆෝයෝ මලේ කියලා මේ සිංහල ෆොන්ට් එකක්. දැන් සිංහල අකුරු වලින් ලියවෙන්නේ. දැන් මොනවද ලියවෙන්නේ දන්නේ නැහැ. බලමු. ඒත් හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම ආයි පුතේ වෙබ් පිටුව පොඩ්ඩක් ඕපන් කරලා බලන්නම්. මම තව එකක් US චාමි කියලා ෆොන්ට් එකක් තියෙනවා. මම ඒකත් ලියලා බලන්න. US චාමි. එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒවා මං ආයේ මේ ඕපන් විත් වලට ගිහලා නෝට් පෑඩ් එකෙන් යාව ඕපන් කරනවා. US ජාමි කියලා තියෙනවා ෆොන් ෆේස් එක. බලමු ආයේ මම සේව් කරන්නම්. මේක ක්‍රියාත්මක වෙන්න ඕන අනිවාර්යෙන්. يعني මේක කලින් මම ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් තමයි වැඩ කරන්නේ නැත. අපි වඩා බලමු. ආයේ මම මුලින් ඉඳලා එකක් ලියන්නම්. ෆොන් ෆේස් අකුරු වර්ගය මේ වෙනස් කරන්නේ. ෆොන්ට් ෆේස් සමානයි. ඉස්සෙල්ලා එකම ලියලා බලමු. ඇල්ජීරියන් මම බද්දගම කියලා ලියනවා. ක්ලෝස් කරනවා ෆොන්ට්. සේව් කරා. හරි ඒකට වැඩ කරනවා. අර වෙන අකුරු වර්ග වලට තමයි වැඩ කරේ නැත්තේ. අපි බලමු ආයි නිකමට US චාමි කියන එක පාවිච්චි කරලා. ෆොන්ට් එකක් ලිව US චාමි කියලා. දැන් අපි එක රන් කරලා බලමු වැඩ කරනවද කියලා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ පුතේ. මේ US චාමි එක සිංහලේවට. දැන් හැබැයි සිංහලේව මම ලියලා තියෙනවා. එහෙම මේ බලලා මම පොඩ්ඩක් Word open කරන්න. Word වලින් එයා අපිට පෙන්නාවි හරියටම ෆොන්ට් එකේ නම. එක ගන්න මම මේ කරන්නේ. Word open කරේ. මේ තමයි US චාමි ෆොන්ට් එක. ආයක ඩොට් එකකුත් තියෙනවා US චාමි කියලා. මම ඔන්න යව කොපි කරා. මම යව පේස්ට් කරා. US චාමි න සේව් කරා. සේව් කරාට පස්සේ රිෆ්‍රෙෂ් කරාම ආයෙත් හරි ගියේ නැහැ. හරි ගියේ නැහැ පුතේ. මම ඒක පොඩ්ඩක් බලලා ආයි ඔයාලට කියන්නම්. මේකට අපි පෙරලිකමක් දාලා බලමු තව පොඩි දෙයක්.
ගත්ත නෑ මං ඔය අතරතුර මං ඔයාලට ආයි කරලා පෙන්නන්නම් ඔක හරි නොගියොත් මම දැන්ට මේ ඇල්ජීරියන් කියලා ෆොන්ට් එකෙන් තියන්නම් ඒක ක්‍රියාත්මක වෙන නිසා ඇල්ජීරියන් එකට විතරක් ක්‍රියාත්මක වෙන නිසා අනිත් ඒවා ක්‍රියාත්මක වෙනවා ඔයාලට පුළුවන් ගෙදරදී දැන් කරලා බලන්න ඕන නම් අපිට මම ෆොන්ට් ෆේස් එක තමයි මේ වෙනස් කරේ ඒ වගේ මෙයාගේ තව ගුණාංග තියෙනවා අපිට පුළුවන් ෆොන්ට් සයිස් එක වෙනස් කරන්නත් ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන් මලන සයිස් ඉක්වල් කියලා ෆොන්ට් සයිස් එක පුතේ දැන් ඔයා දන්න වර්ඩ් වලදී නම් අපිට ෆොන්ට් සයිස් එක 1 ඉඳන් 1638 දක්වා වෙනස් කරන්න පුළුවන් වර්ඩ් වලදී හැබැයි අපිට HTML වලදී ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන් 1 සිට 7 දක්වා පමණයි මේක හොඳට මතක තියාගන්න ඕන පුතේ HTML වලදී ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන් 1 සිට 7 දක්වා පමණයි මරි මතක තියාගන්න ඕනේ අපිට header tags තියෙනවා H1 වල ඉඳන් H6 දක්වා මේ මම ලියලා තියෙන H2 එකක් header tags තියෙනවා H1 වල ඉඳන් H6 දක්වා ඒ කියන්නේ මාතෘකාවන් ඇතුළත් කරන්න font size එක තියෙනවා 1 සිට 7 දක්වා මම font size එක සමානයි මම 1යි කියලා ලියනවා font size එක 1යි Algerian font එකෙන් මම සේව් කරනවා එකයි කියන්නේ තාම කුඩා මගය සේව් කරා මම වෙබ් පිටුවට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරාම ওই ෆොන්ට් සයිස් එක 1 1 කියන්නේ පුතේ මේක තව පුංචි වෙන්න ඕන නොයි ගන්නට විතර හරි ඊපස් අපිට පුළුවන් ෆොන්ට් සයිස් එක වෙනස් කරගෙන යන්න මම ටග් ගාලා වෙනස් කරගෙන යන්න 1 සිට 7 දක්වා ෆොන්ට් සයිස් एक केस रहा था दाखवा विनाश करेगा ना देखा ही अतराई अहाई हायाई अताई किया ना फोन साइज से के केस रहा था दाखवा विनाश करा मन सेव करा आप ते कंट्रोल सी वाली मामा रिफ्रेश करना वा रिफ्रेश करा टा पास से मैं आमे एक केस रहा था दाखवा फोन साइज से का पेन नानी उते मटे में वो पल्ले हटा गान नो ना नाम දැන් මේව පෙන්වන්නේ පුතේ එක පෙළටනේ ඔක්කොම පල්ලෙහාට ගන්න ඕන නම් මම මෙතන කොනෙන් ලියන්න ඕන BR එකක් BR කියන්නේ break line එක break කරන්න මම එයාවත් copy කරලා දිගටම paste කරගෙන යනවා copy කරා මම paste කරගෙන යනවා BR keep එක අන්තිමකට ඕනේ නෑ මම save කරා refresh කරා ඔන්න ඔය වගේ මේ තියෙන පුතේ ෆොන්ට් සයිස් එක 1 සිට 7 දක්වා හරිද? උපරිම 7 ෆොන්ට් සයිස් සමානයි 8යි කියලා ලිව්වත් 7 යගෙන් පෙන්නනවා. 8 කියලා එකක් එන්නේ නැහැ. 7 යගෙන් පෙන්නනවා. ඒ වගේම පුතේ අපිට ෆොන්ට් සයිස් එක දෙන්න පුළුවන් මෙන්න මෙහෙම විදියකටත්. මම මේ ටික ආයි මකනවා. ඕන අපිට ෆොන්ට් සයිස් එක අපිට දෙන්න පුළුවන් ෆොන්ට් සයිස් සමානයි ධන 1 කියලා. හරිද? फोन साइज समान है दाना एक की अलग दोनों तीन मैं आगे बे पावती ना अकुर वाला आगे था माई प्रमाण ये था माई तू ना किया नहीं कर मैंने फोन साइज से कहते डिफॉल्ट वैल्यू वे कर इबे पावती ना आगे या तू ना ये ना दाना एक की अलग दोनों ये आगे आगे की है दर फोन साइज समान है दाना एक की अलग दोनों कोम दे ना मैंने දැන් පුතේ ඉබේ පවතින අගය 3 නම් ෆොන්ට් සයිස් සමානයි ධන 1 කියලා දුන්නොත් අගය කීය වේද? අගය 3ට 1ක් එකතු වෙනවා. එතකොට යාගේ අගය 4ක් වෙනවා. ඔය ආකාරයට අපිට පුළුවන් ෆොන්ට් සයිස් සමානයි ධන 4 කියන එක වෙනකන් දෙන්න. මොකද ඉබේ පවතින අගය 3යි එකට 4ක් එකතු කරාම තමයි අගය 7ක් වෙන්නේ. හරි. ඒ වගේම තමයි ෆොන්ට් සයිස් සමානයි ऋण आगे अन लाभ देना पुलवान फ़ॉन्ट साइज़ समान है ऋण एक की अलग दुन्नो तीन फ़ॉन्ट साइज़ समान है ऋण एक की अलग दुन्नो तुते ये आगे आगे देखा ही और ये बे पावती ना गया तू ना ही एक निखा काटू बे ना वा ऐतो उटे आगे आगे देखा ही और ये विधि आपने पुलवान फ़ॉन्ट साइज़ समान है ऋण देखा की अलग देन और ये बे पावती ना गया तू ना ही अवम आगे एक नहीं सर ऋण देखा की अलग लाभ दी में है कि आवत्ती है ना මේ ෆොන්ට් ටැග් එක ගැන තමයි කිව්වේ මම. මම මෙතන ලියන්න අගය 5යි කියලා නිශ්චිත අගයක්. ඒතර යාට 1 සිට 7 දක්වා ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න පුළුවන් නිසා
එයා 5යි කියලා තියාගෙන ඉන්නවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙකක් වැඩියෙන් මේ තියාගෙන ඉන්නේ. හරි. ඒ වගේම අපිට පුළුවන් පුතේ ෆොන්ට් එකට කලර් එකක් දෙන්න. උතර අපි ආයේ ස්පේස් එකක් තියලා ලියනවා කලර් කියලා. ෆොන්ට් කලර්. කලර් සමානයි ෆොන්ට් එකේ කලර් එක සමානයි. අපිට කලර් එක දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කලර් එකට නමක් දෙන්න පුළුවන්. ඕනනම් අපි ලියන ෆොන්ට් size ෆොන්ට් කලර් සමානයි red. දැන් සේව් කරා. ෆොන්ට් කලර් සමානයි red කියලා. මම රිෆ්‍රෙෂ් කරනවා. දැන් එයා රතු පාටින් පෙන්නනවා. ඒ වගේම අපිට කලර් කෝඩ් එකක් දෙන්නත් පුළුවන්. අපි එහෙම එකක් කතා කරා මිට කලින් දවසක HR එක ගැන කතා කරද්දී. මම කලර් කෝඩ් එකක් දෙනවා. රතු පාටේ කලර් කෝඩ් එක තමයි උන හෑෂ් රතු පාට FF 04 කිව්වා. පරිගණකය තුල භාවිත වන කලර් මෝඩ් එක තමයි RGB. එතකොට R වලින් FF ඒ කියන්නේ R වලින් 255යි G වලින් 0යි B වලින් 0යි. එතකොට මේ කලර් කෝඩ් එකත් රතු පාට මම සේව් කරා. රතු පාටින්ම මට තව වචනයක් ලියවෙනවා පත්තිකම කියන්න. හරි. එතකොට ඒ වගේ අපිට කලර් කෝඩ් එකෙන් කලර් එකක් ලබා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වර්ණේ නමින් කලර් එකේ නමින් කලර් එකක් ලබා දෙන්නත් හැකියාව තියෙනවා. එතකොට අපතේ අන්තිමට මම හිතන්නේ මාතෘකාවක් ලියලා තියෙදි ෆොන්ට් කියලා. එහෙම ලියලා නැත්නම් මාතෘකාවක් ලියා ගන්න ෆොන්ට් කියලා. ෆොන්ට් ලියමු මාතෘකාවක් ෆොන්ට් කියලා. එතන යටින් ලියමු ෆොන්ට් උසුලනය හා උසුලනය කියන්නේ පුතේ මේ ටැග් එක කියන එක. ෆොන්ට් උසුලනය හා භාවිතා කළ හැකි මූලික ගුණාංග තුනකි. ෆොන්ට් උසුලනය හා භාවිතා කළ හැකි මූලික ගුණාංග තුනකි. නම් නම් face size සහ color නම් වේ. face size සහ color නම් වේ. හරි. මාතෘකාවක් ලියාගමු පුතේ. ෆොන්ට් ෆේස් පුතේ ඔයාලට මම මේ මෙන්න මෙතන යටින් ලියුවා. ඔයක මාතෘකාව ලියලා බලා ගන්න ෆොන්ට් ෆේස් කියලා. මම මෙතන යටි මලව ෆොන් ෆේස් සමානයි US චාමි. ඊට පස්සේ මම නිකන් අකුරු ටිකක් ලිව්වා ඉංග්‍රීසි අකුරු ටිකක්. දැන් ඔයාලට පේනවා ඇති මම වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරා. ඒ ඕපන් කරේ Mozilla Firefox වලින්. හරිද? Mozilla Firefox වලින් ඕපන් කරාම මේ අර අකුරු ටික පෙන්නනවා. අර Google Chrome එකේ තමයි පෙන්නුවේ නැත්තේ. දැන් Google Chrome එකේදී පුතේ මම මේ ටැග්ස් ටිකම තමයි ලියලා තියෙන්නේ. බෑ Google Chrome එකේදී යා පෙන්වන්නේ HJ HSJ කියලාම තමයි. මම මේක නිකමට ඕපන් කරලා බැලුවා වෙන බ්‍රවුසර් කෙනෙක්ගෙන්. ඒ බ්‍රවුසර් එකෙන් ඕපන් කරාම පෙන්නනවා සිංහල අකුරු. උතර ප්‍රශ්නේ තියෙන්නේ මම ලියපු ටැග් එකේ නෙවෙයි. අර මේ බ්‍රවුසර් එක යා පෙන්වන්නේ නැහැ. ඒකයි. උතර දැන් මේ
මොසලා ෆයර්ෆොක්ස් වලින් ඒක පෙන්නුම් කරනවා. සාර මම ඉස්සෙල්ල කිව්ව විදියටම සිංහල අකුරු ලියන්න පුළුවන්. හරි දැන් US චාමි කියලා අපි වර්ඩ් වලදී ඕනනම් වචනයක් ලිව්වොත් ඉන්නේ. ඒකට අපි දැනගන්න ඕනේ. මම පොඩ්ඩ ලියලා පෙන්නන්න. මට ලියන්න ලේසි වචනයක් මේ ලියන්නේ. හොඳේ වැඩි මේව නැති. බද්දේ ගම කියලා ලිව්වා කොපි කරා. සම්පතේ මේක ගෙනල්ලා දානවා නෝට් පෑඩ් එකට. නෝට් පෑඩ් එකට මම පේස්ට් කරා. එමෙනි මේ වගේ අකුරු ටිකක් තියෙන. එතකොට يعني මෙයා අපතේ මම සේව් කරලා මම ඕපන් කරන්න පුතේ දැන් ඕපන් කරලා ඉන්නේ වෙන බ්‍රවුසර් කෙනෙක්ගෙන්. ඉස්සලා බ්‍රවුසර් එකේ ගැටලුවක් තිබුණ නිසා දැන් එයා පෙන්නනවා මේ බද්දේ ගම කියලා වචනයක්. පේනවනේ ඔයාලට. ඒක සිංහල අකුරු අර විදිහට ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. फोन फेस यूएस चामी मैंने वचन लिवा फोन टेक क्लोज करा उतने लिवा ने फोन फेस किया इतनी अटिंग अभी लिया था फोन फेस किया लिवा इतनी अटिंग लिया ने अकुरुवल वर्ग अकुरुवल वर्ग वेनस कर गनीम सदहा अकुरुवल वर्ग वेनस कर गनीम सदहा फेस नैमति गुणांगय फेस नैमति गुणांगय बाविता करनु लवन फेस नैमति गुणांगय बाविता करनु लवन हरि ओतने अटिंग अपि पुते लियमु ඔතන යටියෙන් පුතේ අපි ලියාගමු මෙන්න මෙහෙම එකක් ෆොන් ෆේස් සමානයි ඇල්ජීරියන් ඊට පස්සේ ඔයාගේ නම ලියමු ඔයාගේ නම ලියන්න මමගේ නම ලියන්න ඔයා ඔයගොල්ලෝගේ නම ලියා ගන්න අවසානයේදී ක්ලෝස් කරන්න ෆොන්ට් කියලා මෙන්න මේක ලියා ගන්න ඔතන යටින් ෆොන් ෆේස් සමානයි ඇල්ජීරියන් පස්සේ ඔයාගේ නම अवसाने दी क्लोज फॉन्ट अरे दामे नोटपैड का पेन वैसे नहीं हम वाटा मने पेन पेन नेतना मटाई किया नॉनी हरे लिवाने पते ईलंगटे लिया मु अनुमात्र का आवा फॉन्ट साइज font size එතන යටින් ලියන්න අකුරු වල ප්‍රමාණය එකේ සිට හත දක්වා අකුරු වල ප්‍රමාණය එකේ සිට හත දක්වා size නැමති ගුණාංගය භාවිතයෙන් 1 සිට 7 දක්වා සයිස් නැමති ගුණාංගය භාවිතයෙන් පහත පරිදි වෙනස් කළ හැකි වේ පහත පරිදි වෙනස් කළ හැකි වේ හරි එතනින් ලියමු පුතේ මෙන්න මෙහෙමම අර ඉස්සලා ෆොන්ට් ෆේස් සමානයි ඇල්ජීරියන් කියලා අපි ලිව්වා ආයෙ ලියමු සයිස් එතන තමයි සයිස් සමානයි 5යි කියලා ගයක් ලියාගමු මෙන්න මේ ටැග් එක ලියන්න පුතේ ෆොන්ට් ෆේස් සමානයි ඇල්ජීරියන් ස්පේස් එකක් ඕන අනිවාර්යෙන් සයිස් සමානයි 5යි टैग के निली आगे नाम लिखा अवसाने दी क्लोज करा फॉन्ट कियने का अभी क्लोज कराने पे फॉन्ट पमनाई मुका दया तमाई टैग के फेस साइज कियने वा गुणांग मैं कल यार
ඔතන යටින් පුතේ අපි ආයි ඡේදයක් ලියමු. ඔතන යටින් මායි ඡේදයක් ලියමු පුතේ. අකුරුවල ඉබේ පවතින අගය අකුරුවල ඉබේ පවතින අගය තුන වන අතර ඉබේ පවතින අගය තුන වන අතර මෙම අගයට තවත් අගයන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන්ද මෙම අගයට තවත් අගයන් එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන්ද අකුරුවල ප්‍රමාණය වෙනස් කළ හැකි වේ. අකුරුවල ප්‍රමාණය වෙනස් කළ හැකි වේ. හරි. ඔතේ දැන් අපි ලන ෆොන්ට් ෆේස් සමානයි ඇල්ජීරියන්. ෆොන්ට් සයිස් sorry සයිස් සමානයි අපි දැන් ලියනවා ධන 1 කියලා. ඒතර සයිස් සමානයි පුතේ ධන 1 කියන්නේ කීයද? ඒ කියන්නේ ෆොන්ට් සයිස් එක 4. සයිස් සමානයි ධන 2 කිව්වොත් ෆොන්ට් සයිස් එක 5. හරිද? ඒ කලින් ලිව්වේ ෆොන්ට් සයිස් සමානයි 5යි කියලා. ඒ වගේම සයිස් සමානයි ධන 2 කියලා ලියන්න පුළුවන්. ඒ වගේම අපිට ඕකම ලියන්න පුළුවන් තව විදිහකට වුණා. විනාගයන් භාවිත කරලා දැන් අපි ලියමු එහෙම සයිස් සමානයි ඍණ 1 ඒ කියන්නේ ෆොන්ට් සයිස් එකේ අගය 2යි කියන එක. මෙන්න මේ දෙකම ලියා ගමු පුතේ. ඕනම් ඔයා ඉස්සරහින් ලියා ගන්න. සයිස් සමානයි ධන 2 කියන්නේ ෆොන්ට් සයිස් එකේ අගය 5යි. හරිද? සයිස් සමානයි ඍණ 1 කියන්නේ ෆොන්ට් සයිස් එකේ අගය 2යි. 3න් 1ක් අඩු වුණාට පස්සේ. හරි? මෙන්න මේ දෙක පුතේ ඔතන යටින් ලියලා තියමු. මම මේ සිලෙක්ට් කරලා තියෙන ටැග්ස් දෙක. ඔතන යටින් ලියන්න. හරි. ඊළඟට ලියමු පුතේ අනුමාත්‍රකාවක්. font color. color කියන්නේ color color. font color කියලා අනුමාත්‍රකාවක් ලියන්න. හරි. පුතේ අපිට මේ ටැග් එක එකම දැන් අපි ලිව්වා ඉස්සෙල්ලා font space එකක් කියලා face සමානයි algerian. i size සමානයි ධන 2යි. දැන් ලියනවා ස්පේස් එකක් තියලා කලර් සමානයි කලර් එකක නමක් ලියන්න පුළුවන්. අපි කලින් එහෙම ලිව්වා මලින කලර් සමානයි රෙඩ් කියලා. අපිට මෙලිවේ කලර් එකක නමක් අපිට ඔහොම කලර් එකක් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලර් සමානයි අපිට පුළුවන් කලර් කෝඩ් එකක් ලියන්න. අපිට මතක තියාගන්න ඕන කලර් කෝඩ් එකක් ලියද්දී හෑෂ් ලකුණත් එක්ක ලියන්න. අතර කවුරු හරි ළමෙක් මේ හෑෂ් ලකුණ නැතුව ලියලා බැලුවොත් ඒත් වැඩ කරනවා. හැබැයි විභාගෙදී අපෙන් මේ හෑෂ් ලකුණ බලාපොරොත්තු වෙනවා. සෝ අපි හෑෂ් ලකුණත් එක්ක තමයි කලර් කෝඩ් එකක් ලියනකොට ලියන්නේ. හරිද පුතේ? දැන් මේ කලර් කෝඩ් එක අපි ලිව්වේ දැන් අපි මුලින් ලිව්වා FF A කියන්නේ රතු පාටින් RGB නේ තියෙන කලර් එක කම්පියුටර් එකේ. රතු පාටින් 255යි. මෙතනින් G වලින් බින්දුවයි G වලින් කලර්ස් නැහැ. B වලින් බින්දුවයි. අනේ රෙඩ් වලින් 255ක් දාලා ග්‍රීන් වලින් බින්දුවයි. අනේ G වලින් කලර්ස් දාලා නැහැ. B වලින් බ්ලූ වලින් බින්දුවයි. කලර්ස් දාලා නැහැ. අතර ওই කලර් එක කියන්නේ රතු පාට.
රතු පාට නිර්මාණය වෙනවා මේ කලර් කෝඩ් එකෙනුත්. හරි. කලර් ෆොන්ට් කලර් කියලා ප්‍රති අනුමාත්‍රකාවක් ලියුවානේ. හරි. අනුමාත්‍රකාවක් ලියලා අපි ලියාගමු ෆොන්ට් කලර් කියලා. අකුරු වල වර්ණය මම කියන වේගේ වැඩි. එහෙමනම් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියන්න මට. අකුරු වල වර්ණය වර්ණයේ නමින් හෝ වර්ණයේ නමින් හෝ වර්ණ කේතයක් භාවිතයෙන් වර්ණ කේතයක් භාවිතයෙන් පහත පරිදි වර්ණ කේතයක් භාවිතයෙන් පහත පරිදි ලබා දිය හැකි වේ. පහත පරිදි ලබා දිය හැකි වේ. හරි. මෙන්න මේ ටැග්ස් දෙක ලියාගමු පුතේ. ඔතන යටි. දැන් මේ සිලෙක්ට් කරලා තියෙන ටැග්ස් දෙක ලියන්න ඔතන යටි. මම දැන් ලියලි ඉවර ඇති. ලියලි ඉවර නැත්නම් නැහැ කියලා කියන්න. මැසේජ් එකක් හරි දාන්න. හරි. පුතේ දැන් අපි ටැග් එක කතා කරේ මේ ෆොන්ට් කියලා එකක්. දැන් ඔයාට සමහර කාට හරි හිතෙන්න පුළුවන් මේ ෆොන්ට් ගාවම ෆේස් කියන එක ලියන්න ඕනද කියලා. එහෙම එකක් නැහැ. ඒ කියන්නේ අපිට ඕන නම් පුළුවන් මුලින්ම ෆොන්ට් සයිස් කියන එක මේ මම මේක කට් කරලා මෙතනින් මම මෙතනට දානවා. එහෙම ප්‍රශ්නයක් නෑ. අපි මුලින්ම ෆොන්ට් සයිස් සමානයි දන දෙකයි. ඊට පස්සේ ෆේස් සමානයි ඇල්ජීරියන්. එහෙම තියෙන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් පේපර් එකේදී හැමදාම අහන්නේ ෆොන්ට් ෆේස් මුලින්ම. ඒතර යාගෙන් පුතේ එක්කම මෙන්න මෙතන හිස්තැනක් තියලා දෙයි. ඔතන හිස්තැනක් කියලා අහනවා. මෙතනට එන්නේ මොකක්ද කියලා. ඒතර යාලේන ෆොන්ට් ෆේස් ෆොන්ට් එකක නමක් නේ තියෙන්නේ. ෆොන්ට් ෆේස් ෆේස් තමයි උත්තරය. ෆොන්ට් කියන එක උත්තරේ නෙවෙයි. මොකද ෆොන්ට් කියන එක පේපර් එකේ දීලා තියෙන්නේ. සයිකල් යන්න බෑ. එහෙම නැත්නම් මෙතන ෆේස් කියන එක තියලා වගේ මම මෙතන හිස්තැනක් දීලා අහනවා මොකක්ද මෙතනට එන්නේ කියලා. පුරාණ මතක් වෙන්න මෙතන එන්නේ ෆොන්ට් කියන එක. ෆොන්ට් එකත් එක්ක තමයි ෆේස් ගුණාංගය පාවිච්චි වෙන්නේ. මතක තියාගන්න ඕනේ. හරි. අපි දැන් අකුරු වල වර්ගය වෙනස් කර අකුරු වර්ගය වර්ණය ඒ වගේම අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමකට භාජනය කරමු. හරි. ওই දේවල් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි ඊළඟට කතා කරනවා කොහොමද අපේ වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන්න කියලා. අපේ වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කරන්නේ කොහොමද කියලා. ලියමු පුතේ මාතෘකාවක් වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කිරීම. ලියන්න මාතෘකාවක් වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කිරීම. හරි. ඔද අපි පින්තූරයට කියනවා ඉංග්‍රීසියෙන් picture කියලා එහෙමත් කියනවා. ඒ image කියලා කියනවනේ. ඔතන මට ඕනේ දැන් image එකක් ඇතුළත් කරගන්න. ඔතන අපි image කියලා කියන නිසා අපි tag එකක් ලියනවා. අපි ගොඩක් ඒවා ලිව්වේ කෙටියෙන්. අපි header 2 කියන එක ලිව්වා h2 කියලා. horizontal ruler කියන එක ලිව්වා hr කියලා. ඒ වගේ අපි bold ලිව්වා b, italic ලිව්වා i. ඔය වගේ අපි image කියන එකක් ලියන්නේ පුතේ කෙටියෙන් එක නිසා අපි ලියනවා img කියලා.
image කියන එක img space එකක් තියන්න ඕනේ මොකද අපි ඊළඟට ලියන්නේ පුතේ යාගේ ගුණාංගයක් img තමයි ටැග් එක යාගේ ගුණාංගයක් ලියනවා src කියන img src සමානයි අපිට පුළුවන් පුතේ දැන් පින්තූරේ නමක් ලබා දෙන්න හැබැයි පින්තූරේ නම පමණක් ලබා දෙනව නම් පින්තූරේ නම විතරක් පුතේ ලබා දෙනව නම් අදාළ පින්තූරයයි වෙබ් පිටුවයි දෙකම එකම තැනක තියෙන්න ඕනේ දැන් මම ඩෙස්ක්ටොප් එකට ගිහිල්ලා බලන්න පොඩින් මගේ මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා වගේ ඔව් දන්න දෙක කියලා කියන්නේ පහ ඍණ එක කියලා කියන්නේ දෙක හරි ඉස්සෙල්ලා මම අර අගයන් කිව්වම ඒක අහන්නේ ආයි දන්න දෙක කියලා කියන්නේ පහ ඍණ එක කියන්නේ දෙක මේ පුතේ ඩෙස්ක්ටොප් එක මම ඩෙස්ක්ටොප් එකේ පුතේ මෙන්න online class.html කියලා තියෙනවා අපේ page එක ඊට පස්සේ පින්තූරයක් තියෙනවා පින්තූරයක් තියෙනවා g1.jpg කියලා ඔයාලට මම WhatsApp එකට දාපු පින්තූරයක් මේ තියෙන්නේ g1.jpg. උදේ දැන් දෙකම එකම දැන තියෙන එකම දැන එක ළඟම තියෙන්න ඕනේ මේ ඩෙස්ක්ටොප් එකේම කොහේ හරි තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. හරි. උතර මම යනවා imgsrc ලිව්ව notepad එකට යන්නේ මේ. notepad එකේ ලියනවා g1.jpg කියලා. එයාගේ පුතේ ගොනු දිගුව තමයි jpg වල img src සමානයි g1.jpg මේක වැඩ නොකර ගියොත් එහෙම අපිට ඕන පෙරලිකමා දාන්න පුළුවන් පෙරලිකමා නොදැම්මත් මේක වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නැහැ මම පෙරලිකමා දැන් දැම්මා දැන් මෙතේ මේ ටැග් එකෙන් එළියේ අපි මොකුත් ලියන්න ඕනද දැන් ෆොන්ට් කියන ටැග් එක ලියලා නම් පුතේ අපි ඒකෙන් එළියේ දේවල් ටිකක් ලිව්වා ඒක නිසා අපිට යව ක්ලෝස් කරන්න උනා h2 කියලා ලියලා ඒකෙන් එළියේ අපි දෙයක් ලිව්වා ඒක නිසා අපි යව ක්ලෝස් කරා හැබැයි hr කියලා අපි එයාගෙන් එළියෙ මුකුත් ලිව්වේ නැහැ ඒක නිසා යා ක්ලෝස් කරන්න ඕනද නැහැ ක්ලෝස් කරේ නැහැ ඒ වගේම තමයි පුතේ img src සමානයි g1.jpg කියලා අපි එයාගෙන් එළියෙ මුකුත් ලියන්නේ නැහැ ඒ කියන්නේ පුතේ මේ ටැග් එක ක්ලෝස් කරන්න ඕන කෙනෙක්ද නැහැ ඒ කියන්නේ මේ ටැග් එක ක්ලෝස් කරන්න උවමනාවක් නැහැ අපිට හරි එතකොට පුතේ ක්ලෝස් කරන්න ඕනේ නැති ටැග්ස් මම කිව්වා empty ටැග් කියලා his ටැග් එක නේ ක්ලෝස් කරන්න ඕන නැති ටැග් එකක් කිව්වා hr කියලා එයා empty ටැග් එකක් ක්ලෝස් කරන්න ඕන නැති ටැග් එකක් තමයි br අර පේලි කැඩීම කරේ එයා empty ටැග් එකක්. ඒ වගේම ක්ලෝස් කරන්න ඕන නැති ටැග් එකක් තමයි img අනයා empty ටැග් එකක්. his ටැග් එකක් කියලා අපි කියනවා. එහෙනම් තේ මල්ලෝ img src සමානයි g1.jpg අපි සේව් කරලා බලමු. මම සේව් කරා. මම යනවා වෙබ් පිටුවට. වෙබ් පිටුවට ගිහිල්ලා පුතේ මම රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරා. මෙන්න පින්තූරයක් ඇතුළත් වුණා. හරි. පින්තූරයක් ඇතුළත් වුණා. අතන මම අර WhatsApp එකට දාපු මේ පින්තූරය තියෙන්නේ. පින්තූරයක් ඇතුළත් කරගන්න පුළුවන්. හරි ඔය විදියට. අතන අපිට තව පින්තූරයක් ඕන නම් ඔය වගේමයි. මම තවත් පින්තූරයක් ඇතුළත් කරන්නම්. img src සමානයි. එතකොට පින්තූරයයි වෙබ් පිටුවයි දෙකම එකම තැනක තියෙනවා නම් තමයි නම විතරක් දෙන්න පුළුවන්. එතකොට පින්තූරය තියෙන වෙන තැනක කියලා හිතන්නකෝ. ඔන්න මගේ කම්පියුටර් එකේ මගේ නෝ ඩවුන්ලෝඩ්ස් වලට ඔන්න ඩවුන්ලෝඩ් වල පුතේ පින්තූරයක් තියෙනවා. මෙන්න මේ www කියලා. හරි. මෙන්න මෙහෙම පින්තූරයක් තියෙනවා. දැන් මෙතේ මේ පින්තූරය තියෙන්නේ ඩවුන්ලෝඩ් වල. අපි ඉන්නේ අපේ වෙබ් පිටුව තියෙන්නේ
ඩෙක්ස්ටොප් එකේ මේ දෙන්නම එකම ෆෝල්ඩර් එකේ තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. සර් මම කරන්නේ මට මේ පින්තූරේ නම් දෙන්න ඕනේ. මම යාව රයිට් ක්ලික් කරලා එයාගේ ප්‍රොපර්ටීස් කියන එකට යනවා. ප්‍රොපර්ටීස් ගියාම එයා පෙන්නනවා පින්තූරේ ලොකේෂන් එක. මේ පින්තූරය කොහෙද ඉන්නේ? දැන් නම් එයා ඉන්නේ සීවල යූසර්ස් ඇතුළේ සමීර කියන ෆෝල්ඩර් එකේ ඩවුන්ලෝඩ්ස් වල. ඉතින් මම එයාව කොපි කරනවා. හරි ලොකේෂන් එක කොපි කරා. දැන් අදාළ වෙබ් පිටුවට අදාළ නෝට් පෑඩ් එකට ඇවිල්ලා IMG SRC සමානයි එයා ඉන්න තැන එයාට යන්න ඕන ගමන් මාර්ගය මම කොපි කරා. දැන් එයාට යන්න ඕන ගමන් මාර්ගය C user සමීර ඩවුන්ලෝඩ්ස් වලට යන්න ඕන. පස්සේ යාට නමකුත් තියෙනවනි. මම ආයේ බැක් ස්ලෑෂ් එකක් දාලා දෙනවා නම. එයාගේ නම තමයි බලමු එයාගේ නම මොකද්ද කියලා. මෙන්න එයාගේ නම web30.jpg. මගේ නමත් කොපි කරනවා. නමත් කොපි කරා. නෝට් පෑඩ් එකට ඇවිල්ලා මෙන්න නමත් පේස්ට් කරනවා. web30.jpg කියලා. දැන් පුතේ සේව් කරලා බලමු. සේව් කරා. නැද ඊට පස්සේ මම වෙබ් පිටුවට යනවා. දැන් රිෆ්‍රෙෂ් කරනවා නැත්නම් රීලෝඩ් this page. නැයි 5 ප්‍රෙස් කරත් හරි. රිෆ්‍රෙෂ් කරා. ඔන්න උඩින් තියෙන පින්තූරය මෙන්න යටින් තවත් පින්තූරයක් ඇවිල්ලා තියෙනවා. යටින් ඔන්න තවත් පින්තූරයක් ඇවිල්ලා තියෙනවා. දැන් පුතේ මේ පින්තූරයේ ප්‍රමාණය හරිම විශාලයි. නේ? උඩින් තියෙන පින්තූරේ නම් ප්‍රමාණය කුඩායි ටිකක්. මේ පින්තූරේ පුතේ උඩින් පින්තූරේ ප්‍රමාණය කුඩා වෙලා තියෙන්නේ එයාගේ රෙසලූෂන් එක අඩුයි. රෙසලූෂන් කිව්වම මතක් වෙනවා ඇති අපි කලින් පාඩමකදී කතා කරා විභේදන අගය කියලා එකක්. විභේදන අගය මනින්නේ ඒකකය මතක කෙනෙක් මොනවද ටයිප් කරන්නකො ඕකේ chat එකේ ඔව් විභේදන අගය මනින්නේ ඒකකය තමයි PPI pixels per inch විභේදන අගය මනින්නේ ඒකකය. එතකොට විභේදන අගය කියලා කියන්නේ මම මේ නිකන් මතක් කරන්නේ අඟලක කොටුවක් තුල තිරස් අතට හෝ සිරස් අතර තිර පික්සෙල්ස් ගන්න විභේදන අගය. එතකොට විභේදන අගය මත තමයි මේ පින්තූරේ ප්‍රමාණය විශාල හෝ කුඩා වෙන්නේ ඉබේම. හරි. එතකොට අපිට පින්තූරේ ප්‍රමාණය කුඩා කරගන්න ඕන නම් දැන් පින්තූරයක් ඇතුළත් කරන්න තමයි මෙහෙම ටැග් එකක් ලිව්වේ. පින්තූරේ ප්‍රමාණය කුඩා කරගන්න ඕන නම් මං ස්පේස් එකක් තියලා පින්තූරේ විත් එක වෙනස් කරනවා. විත් එක. එයාගේ දිග මං වෙනස් කරනවා. මං දෙනවා එයාගේ දිග 300 400යි කියලා. මොනම 400ක්ද පුතේ මේ දෙන්නේ නැත්තේ. මං පින්තූරේ දිග 400යි කියලා වෙනස් කරා. මට මම මේ අහන ප්‍රශ්න වලට ඕන චැට් එකේ උත්තර දෙන්න පුළුවන්. නම් මයික් එක ඔන් කරලා කිව්වත් මට කමන්නේ නැහැ. අර පින්තූරේ දිග පුතේ 400යි. මොනව 400ක්ද මේ දෙන්නේ නැත්තේ මං. ඔව්. අ පික්සෙල්ස් 400ක් තමයි මේ දිග. පික්සෙල්ස් 400ක්. ඒතර මේ විත් එක පික්සෙල්ස් 400යි. මම සේව් කරනවා. සේව් කරා. මං වෙබ් පිටුවට යනවා පුතේ. වෙබ් පිටුවට ගිහිල්ලා මෙයාව රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරාට පස්සේ දැන් බලමු පින්තූරය මෙන්න පින්තූරේ ප්‍රමාණය කුඩා වෙලා. පින්තූරේ ප්‍රමාණය කුඩා වෙලා තියෙනවා. එතකොට පින්තූරේ ප්‍රමාණය පුතේ මම දුන්නේ මෙන්න මේ අතට يعني විත් එක යාගේ දිග වෙනස් කරා. එයාගේ හයිට් එක එයා ඉබේ හදාගෙන. අපි විත් එක පුතේ වෙනස් කරාම එයාගේ හයිට් එක යාගේ උස එයා ඉබේ හදා ගන්නවා. නැත්නම් පින්තූරේ කැත වෙනමනේ. ඒක නිසා සාපේක්ෂව එයා ඉබේ ඒක හදා ගන්නවා. දැන් අපි විත් එක ගැන කතා කරන්න කතා කරන් පස්සේ ලියමු වෙබ් පිටුවට පින්තූරයක් ඇතුළත් කිරීම කියලා ඒක යටතේ ලියා ගන්න. වෙබ් පිටුව සඳහා ලියන්න. වෙබ් පිටුව සඳහා ඔහොම ලියන ගාම අහගෙන ඉන්න. ඉමේජ් එකට පුතේ පාත් එකක් දාන්න ඕනේ. ඒ ඉමේජ් එක ඒ කියන්නේ අපේ වෙබ් පිටුව තියෙන තැනම නැත්නම් ඉමේජ් එක එක තැනකයි වෙබ් පිටුව තව තැනකයි තියෙනනම් පාත් එකක් අනිවාර්යයි.
හරි සාමාන්‍යයෙන් අපි වෙබ් පිටුව හදද්දී පාත් දාන්නේ නැහැ. හරිද? පාත් දාන්නේ නැත්තේ මොකද වෙබ් පිටුව පොඩි දැන් මම වෙබ් පිටුවක් ඔයාලට දෙනවා. ගෙනියන්න කියලා. ඒකේ පින්තූරයක්වත් දාලා තියෙන්නේ. ඒත් මගේ කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ්ස් වල ඔය පින්තූරය තිබුණට ඔයාගේ කම්පියුටර් එකෙන් ඩවුන්ලෝඩ් වල ඔය පින්තූරය තියෙනවද? එහෙම නැහැනේ. ඒක නිසා අපි වෙබ් පිටුවක් කාට හරි දෙනවා නම් වෙබ් පිටුවයි ඊට දාලා පින්තූරයි සියල්ලම එකම ෆෝල්ඩර් එක දාලා දෙන්නේ. එතකොට අපිට පුතේ පාත් එක දීමේ වමනාවක් නැහැ. අපි පාත් එක දෙන්නේ නැහැ. අපි කරන්නේ පින්තූරේ නම පමණක් يعني ගමන් මාර්ගය දෙන්නේ නැහැ. පින්තූරේ නම පමණක් ලබා දෙනවා. හරි. ඒ වගේම තමයි SRC කියලා කියන්නේ මට ඒක කියන්න බැරි වුණා. SRC කියන්නේ පුතේ source කියන එක. අහත් image source. Source කියන එක කෙටියෙන් තමයි SRC කියන්නේ. යාගේ ගුණාංගයක්. IMG කියන්නේ image. IMG කියලාම විභාගෙදී ලියන්න. Image කියන වචනේ ලිව්වත් වැඩ කරනවා. හැබැයි image කියන වචනේ ලිව්වට වැඩ කරාට يعني වැඩ කරන්නේ වැඩ කරාට විභාගෙදී පුතේ image කියන වචනේ ලිව්වම ලකුණු දෙන එකක් නැහැ. හරි. ඒ නිසා IMG ලියන්න ඕනේ. IMG SRC කියලා. හරි. මම දැන් chat එකේ දානකොට ළමයා උත්තර දෙනවා අනිත් අය මේක හොඳයි. මම උත්තර දෙන්න කලින්ම උත්තරේ දීලා තියෙනවා. හරි. අපි මෙතේ ඔතන යටින් ලියමු. පින්තූරයක් ඇතුළත් කිරීම සඳහා IMG IMG වරහන් ඇතුලේ පුතේ image කියන වචනේ ලියා ගන්න. IMG වරහන් ඇතුලේ image. උසුලණය භාවිතා කරන අතර IMG උසුලණය භාවිතා කරන අතර SRC ගුණාංගය IMG උසුලණය භාවිතා කරන අතර SRC ගුණාංගය SRC කියන්නේ source කියන එක මම source කියන වචන ලියුවා වරහන් ඇතුලේ source කියලා දාගන්න SRC ගුණාංගය ගුණාංගයද SRC ගුණාංගයද මේ සඳහා යොදා ගනි SRC ගුණාංගයද මේ සඳහා යොදා ගනි අනේ මේක පොතේ ලියා ගමු මම මේ ආවම සිලෙක්ට් කරපු එක ලියන්න img src සමානයි g1.jpg කියලා img src සමානයි g1.jpg එහෙම ලියන්න හරි එතන යටින් ලියමු ඉහත ආකාරයට ඉහත ආකාරයට නම පමණක් ලබා දිය හැකි වනුයේ ඉහත ආකාරයට නම පමණක් ලබා දිය හැකි වනුයේ ලබා දිය හැකි වනුයේ වෙබ් පිටුව සහ වෙබ් පිටුව සහ පින්තූරය වෙබ් පිටුව සහ පින්තූරය එකම ස්ථානයක ඇතනම් පමණි වෙබ් පිටුව සහ පින්තූරය එකම ස්ථානයක ඇතනම් පමණි අනුච්ඡේදයෙන් ලියමු වෙබ් පිටුව සහ පින්තූරය ස්ථාන දෙකක ඇතනම් වෙබ් පිටුව සහ පින්තූරය ස්ථාන දෙකක ඇතනම් ස්ථාන දෙකක ඇතනම්
පින්තූරයට අදාළ ගමන් මාර්ගයද පින්තූරයට අදාළ ගමන් මාර්ගයද ලබා දිය යුතු වේ. පින්තූරයට අදාළ ගමන් මාර්ගයද ලබා දිය යුතු වේ. ලබා දිය යුතු වේ. හරි පුතේ, ඊට පස්සේ මෙන්න මේක ලියාගමු. මේ IMG SRC සමානයි C user Samir downloads alirak web 30.jpg කියන්නේ. මම සිලෙක්ට් කරපු ටැග් එක ලියා ගන්න. හරි. ඊළඟට පුතේ අනුමාතෘකාවක් ලියමු. මේ පින්තූර ගැනමයි. පින්තූරයේ දිග පළල වෙනස් කිරීම. පින්තූරයේ දිග පළල වෙනස් කිරීම. හරි, එතන යටින් මොකදේ ලියාගමු. ඡේදය පින්තූරයේ දිග පළල වෙනස් කිරීම සඳහා, වේගය වැඩි නම් කියන්න. පින්තූරයේ දිග පළල වෙනස් කිරීම සඳහා විත් සහ හයිත්. විත් කියන එක අපි මෙතන කලින් කතා කරා. විත් width සහ height w i d t h width height h e i g h t width සහ height නැමැති ගුණාංග භාවිතා කරයි. width සහ height නැමැති ගුණාංග භාවිතා කරයි. එතකොට බලා ගන්න. මේ පොතේ පින්තූරේ දිග පළල ලබා දෙයි, දිගයි පළලයි දෙකම දෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම දුන්නොත් වෙන්නේ, මම එහෙම දෙන්නම් පොඩ්ඩක් එකකට බලන්න. අපි දෙනවා width එක. width සමානයි මම දෙනවා 300ක්. height එක දෙනවා සමානයි 250ක්. මම මේ ටිකක් නොගලපෙන අගයන් දෙකක් දෙන්න එකට සේව් කරා. මම width එක 300ක් දුන්නා, height එක 250ක් දුන්නා. එහෙම දුන්නම අපි වෙබ් පිටුවට ගිහිල්ලා බලමු, refresh කරලා. මෙන්න මේක මම ඒකට දුන්නේ. දැන් පුතේ මේ පින්තූර ටිකක් ඇදුන උඩට. ඔයාලට එහෙම පේනවද නැද්ද මන් දන්නේ නැහැ. මේ රවුම මේ අර G meter icon එක පොඩ්ඩක් ඇදුනා. අපි තව පොඩ්ඩක් වුණනම් මේකත් 300ක් දෙමුකෝ. මම height එක 300ක් දෙනවා. ඒකට තව චුට්ටක් ඇදෙන්න ඕන පින්තූරේ ඉහළට. height එක 300ක් දෙලා නාය refresh කරනවා. ඊළඟට පින්තූරේ තව ටිකක් ඇදුන උඩට. උතර අපි width එකයි height එකයි පුතේ දෙකම දුන්නොත් පින්තූරයට සාපේක්ෂව වෙනස් කරගන්න බෑ. ඒ කියන්නේ සාය පින්තූරේ ඇදෙනවා එක පැත්තකට කොහෙට හරි. ගැලපෙන අගයක් දුන්නොත් හරි. සා සාමාන්‍යයෙන් පුතේ අපි දෙන්නේ පින්තූරේ width එක හෝ height එක දෙකෙන් එකක් පමණ. උතර width එක හෝ height එක දුන්නම එයා කරන්නේ, අපි width එක දුන්නා නම් එයා height එක ඉබේ හදා ගන්නවා. ඊට ගැලපෙන පරිදි මම refresh කරනවා. මොන සාමාන්‍ය පින්තූරය. උතර width එකට ගැලපෙන පරිදි පුතේ එයා height එක හදා ගන්නවා. අපි height එක දුන්නොත් අපි ඊළඟ පින්තූරයට දැමු height එක. මම height සමානයි මම දෙනවා 300ක්.
දැන් යා හයිට් එකට ගැලපෙන පරිදි පින්තූරේ විත් එක හදාගෙන තියේවි. මේ පින්තූරේ. යා හයිට් එකට ගැලපෙන පරිදි විත් එක හදා ගන්නවා. හරි. මොකද පින්තූරේ පොතේ අර පික්සෙල්ස් වලට හානියක් නොවෙන්න පින්තූරේ තියෙන්න ඕනේ. මේ පික්සෙල්ස් ඇදෙන්න බෑ. ඒක නිසා අපි විත් එක හෝ හයිට් එක දෙකෙන් එකක් දුන්නම ප්‍රමාණවත්. මෙපොතේ මේක දෙන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. දැන් මම මේ පින්තූරය පුතේ හයිට් එක දුන 300යි. මම ඒ පින්තූරෙම හයිට් එක මම ඒකෙම තව කොපි එකක් ගන්නම්කො. ඔන්න එයාගෙම තව කොපි එකක් ගන්නවා. ඒකම කොපි කරා. මම එයාගේ හයිට් එක දෙනවා පුතේ තව විදියකට 100ට 50යි කියලා. 100ට 50යි. අපිට 100ට 50යි කියලා දුන්නම බලන්නකො වෙනද? මම ආයෙ රිෆ්‍රෙෂ් කරනවා. දැන් පුතේ පින්තූර දෙකක් එකම වගේ නේ. හරි එක්කෙනෙක් පල්ලෙහායිනේ 150 කෙනා. මම මේක පොඩ්ඩක් zoom out කරන්න. උඩින් තියෙන්නේ අර නිශ්චිත අගයක් දීපු කෙනා. දැන් පුතේ මම මේ web browser එකේ ප්‍රමාණය කුඩා කරනවා. හරිද? මේ web browser එකේ ප්‍රමාණය මම ක්‍රමයෙන් කුඩා කරගෙන යනවා. බලන්න. දැන් ටිකක් විශාල කරනවා. මම ටික වෙලා ගියන කුඩා කරනවා. ෆයිට් එක නේදුන්නේ අර පල්ලෙහා තියෙන පින්තූරේට මොනව වෙනවද පල්ලෙහා තියෙන පින්තූරේ පුතේ ප්‍රමාණය කුඩා වෙගෙන යනවා ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ පුතේ මේ වෙබ් බ්‍රවුසර් එකේ පල්ලෙහා තියෙන පින්තූරේට අපි ටැග් එක කිව්වේ එයාගේ උස 150යි ෆයිට් එක උතර එයා හිතනවා මේ වෙබ් බ්‍රවුසර් එකේ මෙන්න මෙතන ඉඳන් මෙතනට වෙබ් බ්‍රවුසර් එකේ උස 100යි තොර එකෙන් 50ක් තමයි ආ උස තියාගෙන ඉන්න ඕනේ. එනේ ප්‍රතිශතාත්මක අගයක් දීලා තියෙන්නේ. වෙබ් බ්‍රවුසර් එකේ පුතේ මේ සුදු පාට තීරුවේ උස 100යි. එකෙන් 50ක් මේ පින්තූරේ. තොර වෙබ් බ්‍රවුසර් එකේ ප්‍රමාණය කුඩා කරද්දි මේ උස මං වෙනස් කරද්දි අර පින්තූරය සාපේක්ෂව වෙනස් වෙනවා. වෙනවනේ. සාපේක්ෂව වෙනස් වෙනවා. තොර මෙයා හැම වෙන්නේ. මොකද මෙයාගේ හයිට් එක හෝ විත් එක දීලා තියෙන නිශ්චිත අගයක්. निश्चित प्रमाण कुकूरे प्रमाण कुहो विशाल दिगपल निश्चित अगयाको प्रतिशतात्मक अगयाक लि निश्चित अगयाकारी प्रतिशतात्मक अगयाकारी लबादी मे हकी आवती मम्मे विद्य निश्चित අගයක් දීප එකක් තියෙනවා තව එකක් දෙනවා ප්‍රතිශතාත්මක අගයක් 150යි කියලා දැන් ප්‍රතිශතාත්මක අගයක් දුන්නොත් ප්‍රතිශතාත්මක අගයක් දුන්නම එයා මෙන් ප්‍රමාණය කුඩා කරනව එක්කෙනෙක් එක්කෙනෙක්ගේ විතරයි හරි ඔය විදියට ඒ ප්‍රතිශතාත්මක අගයක් කියන්නේ බ්‍රවුසර් එකේ දිග දැන් 100යි ඒ කියන්නේ 50ක් තමයි මෙයාගේ දිග ब्राउज़र के दिग 100යි එකෙන් 50ක් මේ පින්තූරයේ දිග. උතර මතක තියාගන්න ඕනි ක්‍රම දෙකකට පින්තූරයේ විත් එක හයිට් එක ලබා දීමේ හැකියාව තියෙනවා. ලියමු අපි ඔතන යටින්. පින්තූරයේ දිග පළල ලබා දීමේදී ඉස්සෙල්ලා ලියපු එකටම ලියන්න. පින්තූරයේ දිග පළල ලබා දීමේදී නිශ්චිත අගයක් ලෙස හෝ නිශ්චිත අගයක් ලෙස හෝ ප්‍රතිශතාත්මක අගයක් ලෙස නිශ්චිත අගයක් ලෙස හෝ ප්‍රතිශතාත්මක අගයක් ලෙස පහත පරිදි प्रतिशतात्मक अगयाकलेस पहत पारिधि लबा दिय हैकि वे මේ දෙකම ලියාගමු පුතේ පළවෙනි එකේ විත් එකයි හයිට් එකයි මම දෙකම දැම්මා අපි සාමාන්‍යයෙන් එහෙම ලියන්නේ නැහැ මම දැම්මේ එහෙම අර පුළුවන් කියලා පෙන්වන්න පමණයි
මේ සිලෙක්ට් කරපු ටැක්ස් දෙකම ලියා ගන්න පින්තූරේ දිග පළල ලබා දීම සම්බන්ධයෙන්. හරිනේ හරි ඊළඟට ලියමු පුතේ පින්තූරයට කෙටි විස්තරයක් ඇතුළත් කිරීම පින්තූරයට කෙටි විස්තරයක් ඇතුළත් කිරීම හරි පුතේ පින්තූරයට කැටි විස්තරයක් ඇතුළත් කරනවා කියලා කියන්නේ දැන් අපි පින්තූරයක් උඩට ගෙනිච්චට පස්සේ මවුස් එක يعني මේකේදී නම් මේ බ්‍රවුසර් එකෙන් වැඩ කරන්නේ නැහැ පින්තූරයක් උඩට මවුස් එක ගෙනිච්චම අපිට පුළුවන් පොඩි ටූල් ටිප් එකක් දෙන්න يعني පොඩි හෝඩුවාවක් ලබා දෙන විදිහට වැඩ කරන්න يعني පුතේ දැන් මෙන්න මෙහෙම පින්තූර උඩට මවුස් එක ගෙනිච්චම සමහර මේ ටූල් එකෙන් පෙන්වනවනේ මැග්නිෆයර් කියලා මෙතන පෙන්වනවා ෆොටෝෂොප් කියලා ඒ වගේ උතර පින්තූරයක් උඩට මවුස් එක ගෙනිච්චම ඒ පින්තූරය පිළිබඳව කෙටි විස්තරයක් ලබා දෙනවා නම් අපිට ඒක වාසියක් වෙනවා එනි පුතේ එකපාරක් විභාග පේපර් එකක අහලා තියෙනවා මෑත කාලේ පින්තූරය ලෝඩ් වෙන්න කල් යනව නම් පින්තූරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මේ භාවිතා කළ හැකි කෙටි යෙදුම ඔය අදහස තියෙන්නේ ඒ කියන්නේ පුතේ අපි වෙබ් පිටුවක් ඕපන් කරාට පස්සේ ඒ මේ වෙබ් පිටුව විවෘත වෙන්න නැත්නම් අදාළ පින්තූර පෙන්වන්න කිසියම් කාල සීමාවක් ගත වෙනවා. එතකොට අපිට ওই කාල සීමාව නිකරුණේ ගත කරමින් ඉන්න උවමනාවක් නැහැ. අපි අදාළ පින්තූරේ උඩට මවුස් එක ගෙනියනවා. ගෙනිච්චම එයා පින්තූරය සම්බන්ධයෙන් පොඩි විස්තරයක් ලබා දෙනවා. පොඩි ටිප් එකක්, ටූල් ටිප් එකක් වගේ දෙනවා. හරි. එක දුන්න මේ පින්තූරය ඕනද නැද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හරිද? මේ පින්තූරය ඕනද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට පුළුවන් පින්තූරයකට ටූල් ටිප් එකක් නැත්නම් පොඩි හෝඩුවාවක් ලබා දෙන්න. ඒකට අපි භාවිතා කරන්න පුතේ ටැග් එකක් ALT කියලා. ALT. මේක මතක තියාගන්න ඕනේ මේක පේපර් එකේ මෑත කාලේ අහලා තියෙනවා ආයි අහවි. ALT එකෙන් වෙන්නේ පින්තූරය පිළිබඳව කෙටි විස්තරයක් ලබා දීම මම මෙතන Google Meet icon කියලා මම Google Meet icon කියලා ලිව්වා ALT කියලා. එතනදී මම මෙන්න මේ කලින් පින්තූරේ එක පින්තූරයක් අයින් කරලා දාන්නම්. මෙයාව save කරනවා. save කරා. ඔන්න web පිටුවට ගිහලා refresh කරා. මුදේ මේ පින්තූරය චූටියට පේන්නේ මේ පින්තූර බලලා ගෙනිච්චට දැන් අර ටූල් ටිප් එකක් පෙන්වන්නේ නැහැ. ඔයාලට මේ Google Meet එක පේනවනේ දැන් මේ icon එක. ටූල් ටිප් එකක් පෙන්වන්නේ නැහැ. මොකද පුතේ දැන් මේ ලියපු ටැග් එක හරි මම හොඳේ. මේ පෙන්වන්නේ නැත්තේ සමහර ටැග්ස් සමහර බ්‍රවුසර්ස් වල පෙන්වන්නේ නැහැ. දැන් මේකේ පෙන්වන්නේ අපි මේක වෙනින් එකකින් ඕපන් කරලා බලමු. ගොඩක් වෙලාවට මේක පෙන්වන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වල සමන් කෙලින්ම එක්ස්ප්ලෝරර් එකෙන් ඕපන් කරන්න. මෙයව රයිට් ක්ලික් කරා ඕපන් විත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඔන්න ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් පේන්නේ අර චූටියට පේන්නේ මේක මම මෙතන zoom කරා Google විතරයි පෙන්වන්නේ ටූල් ටිප් එක පෙන්වනවා හැබැයි Google කියලා විතරයි පෙන්වන්නේ බලමු මගේ පොඩි පෙරලිකමා දාන්නම් පුතේ සම්පූර්ණ එකම සේව් කරා හරි ඔන්න පුතේ දැන් පෙන්වන Google Meet icon කියලා ඉස්සලා Google කෙනෙක් විතරයි පෙන්වුවේ දැන් ඔයාලට පේනවත් පේනවන්නේ Google Meet icon දැන් මේක පෙන්වන්නේ පුතේ Internet Explorer browser එකේ හරි අනිත් browser වල පෙන්වුවේ නැහැ තව පේනන ප්‍රවසස් මොනව හරි ඇති
පෙන්වුවේ නෑ. දැන් මේ පින්තූර උඩට ගෙනිච්චට පස්සේ එයා ටූල් ටිප් එකක් දෙනවා Google Meet icon. Google Meet icon කිය. එතකොට ALT ටැග් එකකින් කරන්නේ අපිට පින්තූරය විවෘත වෙනකන් ඉන්න ඕනේ නෑ. නේ? පින්තූරය විවෘත වෙන්නත් කලින්ම අපිට පුළුවන් මේ පින්තූරය මොනවද තියෙන්නේ කියලා අවබෝධයක් ලබා ගන්න. ඒ කියන්නේ පුතේ වෙබ් පිටුවක තියෙනවා අපේ ඓතිහාසික සිද්ධස්ථාන. අතර මොනවා හරි ඓතිහාසික සිද්ධස්ථානයක් වුණා අපිට සමහරවිට ඔක නම දන්නේ නැහැ. පින්තූරේ දැක්කම එකපාරට දන්නේ නැතේ කියලා හිතන්නකෝ. එහෙමනම් අපිට පුළුවන් වෙබ් පිටුව නිර්මාණය කරද්දී මේ වගේ ටූල් ටිප් එකක් දෙන්න. පින්තූරයේ උඩට මවුස් එක ගෙනිච්චම ඒ පින්තූරේ නම පෙන්නනවා. දැන් මේක පෙන්වන්නේ එක්ස්ප්ලෝරර් එකේ විතරයි පෙන්වන්නේ මේ එක්ස්ප්ලෝරර් එක. නම පෙන්නනවා ওই විදියට. එතකොට ටූල් ටිප් එකක් පොඩි හෝඩුවාවක් ලබා දෙන්නේ. ඒක අපිට වාසියක් වෙනවා. මොකද පින්තූරය පිළිබඳව හරි පහසුවෙන් අවබෝධයක් ලබාගත හැකි නිසා. හරි, ඔතන යටින් ලියමු. මාතෘකාවක් අපි ලිව්වනේ. ඔතන යටින් ලියන්න. පින්තූරය විවෘත වීමට පෙර හෝ පින්තූරය විවෘත වීමට පෙර හෝ විවෘත වූ පසුව පින්තූරය විවෘත වීමට පෙර හෝ විවෘත වූ පසුව පින්තූරය පිළිබඳව කෙටි විස්තරයක් පෙන්නුම් කිරීමට මෙම ගුණාංගය භාවිතා කරයි. මෙන්න මේක ලියාගම් පුතේ. IMG SRC සමානයි පින්තූර නම g1.jpg ස්පේස් එකක් තියලා ALT සමානයි Google Meet icon. හරි, ලියවනේ. ඊළඟට ලියම් පුතේ, පින්තූරයට බෝඩරයක් එක් කිරීම. අනුමාතෘකාවක්. මේ පින්තූර ගැනම තමයි මෙච්චරලා මේ කිව්වේ. පින්තූරයට බෝඩරයක් එක් කිරීම. දැනපද මේ Google Meet කියන මේ පින්තූරේ වටේ බෝඩර් එකක් නැහැනේ. මේ පින්තූරේ කිසියම් තැනකින් ඉවර වෙනවා. මොකද මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකයි පින්තූරේ බෑග්ග්‍රවුන්ඩ් එකයි දෙකම එකම කලයකින් තියෙන්නේ. සා බෝඩර් එකක් පෙන්වන්නේ නැහැ. පින්තූරේ වෙන් වෙලා පෙන්වන්නේ නැහැ. අපිට බෝඩර් එකක් දාන්න පුළුවන්. උදේ මේ ටැග් එක තමයි IMG. එයාගේ ගුණාංගයක් තමයි ලියුවේ SRC ගුණාංගයක්. එයාගේ ගුණාංගයක් තමයි ALT. ඒ වගේම එයාගේ අපි තව ගුණාංගයක් ලියනවා බෝඩර් කියලා. බෝඩර් සමානයි කියලා පුතේ මම අගයක් දෙනවා දෙකයි කියලා. මොනව දෙකක්ද මේ අගය? බෝඩර් සමානයි දෙකයි. මොනව දෙකක්ද මේ? මේ පුතේ පික්සෙල්ස් දෙකක්. අපි වම නිශ්චිතව අගයක් කියනවා නම් මොකුත් ඒකකයක් නැතුව අපි කොහොමද මේකෙදි ඒකකයන් පාවිච්චි කරන්නේ නැහැ. ඔය පික්සෙල්ස් වලින් දෙන්නේ. හරි, මම සේව් කරා. බෝඩර් සමානයි දෙකයි කියලා. දැන් වෙබ් පිටුවට ගිහිල්ලා පොතේ මම රිෆ්‍රෙෂ් කරනවා. රිෆ්‍රෙෂ් කරා. මෙන්න පින්තූරේ වටේ බෝඩර් එකක් ඇතුළත් කරගත්තා. පික්සෙල්ස් දෙකක බෝඩර් එකක්. හරිනේ. දැන් පොතේ පින්තූරය නිශ්චිතව සීමාවක් තියෙනවා. ඉස්සෙල්ලා නිශ්චිත සීමාවක් තිබුණේ නැහැ. දැන් පින්තූරේ වටේ කොටුවක් ඇතුළත් වෙලා. මොන මම බෝඩර් එක සමානයි 5යි කියලා දුන්නොත් එයා පික්සෙල්ස් 5ක බෝඩර් එකක් ඇතුළත් කර ගන්නවා. ඔය විදියට පින්තූරේ වටේ බෝඩර් එකක් කරන රාමුවක් ඇතුළත් කර හැකි වෙනවා මේ විදියට.
ඔතන යට ඉල්ලියමු බෝඩ නැමැති ගුණාංගය භාවිතයෙන් බෝඩ නැමැති ගුණාංගය භාවිතයෙන් පින්තූරයට රාමුවක් පින්තූරයට රාමුවක් ඇතුළත් කළ හැකි වේ පින්තූරයට රාමුවක් ඇතුළත් කළ හැකි වේ හරි මේක ලියා ගන්න පුතේ IMGSRC සමානයි G1.jpg border සමානයි 5යි පුතේ ඊළඟට අපිට තියෙන පින්තූර එකෙල්ල කිරීම ගැන එකෙල්ල කරනවා කියන්නේ alignments කීපයක් ඔයාලා දන්නවනේ අපි word වලදී ඉගෙන ගත්ත alignments කීපයක් මේ දින word වල alignments මෙතින් left align left center right justify කිය හරි උතර පින්තූරයකටත් පුතේ මේ alignments කීපයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ලියන tag එකක් align align ඉස්සෙල වගේමයි img src කියන්නේ ගුණාංගයක් img tag එකේ border කියන්නේ ගුණාංගයක් i space එකක් තියලා අපි ලියනවා align ගුණාංගයක් align සමානයි මම ලියනවා දැන් දැන්ට තියෙන්නේ left එකේ කොහොමත් පින්තූරේ align සමානයි right කියලා align සමානයි right save කරා refresh කරනවා බලන්න පුතේ මෙයාගේ alignment එක යා මාරු කරා වෙබ් පිටුවේ alignment එක right උනා හරි align left ඉබේම තියෙන එක ඊට පස්සේ පුතේ අපිට ඕන align center කියලා ලියන්න පුළුවන් සමහර ඒවා මේක වැඩ කරන්නේ නැහැ අපි විභාගෙදි center ලියන්නේ මෙහෙම නෙවෙයි කොහොමද මේක ලියලා පෙන්නන්න තව ටිකකින් save කරා align සමාන center මේක වැඩ කරේ නැහැ දැන් මේ දින පුතේ left වලට ඇවිල්ලා තියෙන්නේ center වෙලා නෙවෙයි paper එකේදී සාමාන්‍යයෙන් පුතේ පින්තූරයකට දැන් align සමානයි center නිකන් මතක තියාගෙන ඉන්න. එහෙම ලියන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් paper එකේ center tag එක ලියන්නේ මෙන්න මෙහෙම. image එකට කලින් ලියනවා center කියලා. image එක අවසානයේදී එයා center එක close කරනවා. center close. image එකට කලින් ලිව්ව center අවසානයේදී center close කරනවා. දැන් සේව් කරනවා මම සේව් කරා දැන් රිෆ්‍රෙෂ් කරලා බලමු මම දැන් පුතේ මේ පින්තූරය සෙන්ටර් වෙලා තියෙනවා අතර ඔයාලට ගොඩක් වෙලාවට පින්තූරයක් එහෙම නැත්නම් අකුරු ටිකක් සෙන්ටර් කරලා තිබුණත් වැඩිපුරම සෙන්ටර් කරලා තියෙන পেපර් එකේ මෙන්න මේ ක්‍රමයට සෙන්ටර් සෙන්ටර් ක්ලෝස් හැබැයි පුතේ ඔය විදියට වැඩ කරන්නේ සෙන්ටර් එක පමණයි හරිද හැබැයි ඔය විදිහට වැඩ කරන්නේ සෙන්ටර් එක පමණයි මොකද left right වගේ ඔය විදිහට වැඩ කරන්නේ නැහැ left right වගේම මේ විදිහට වැඩ කරන්නේ නැහැ ඒක නිසා මතක තියාගන්න ඕනි center tag එක පමණක් අපි මේ ක්‍රමයට ලියනවා හරි align tag එකත් එක්ක align කියන ගුණාංගයත් එක්ක paper එකේ මෙහෙම ලියන්න පුළුවන් align කියන ගුණාංගයත් එක්ක මෙහෙම ලියලා තියෙන පුළුවන්. ඒ align සමානයි left right center උනන් top පින්තූර උඩටම තියන්න bottom ওই වගේවල් ලියලා තියෙන පුළුවන්. හැබැයි ඔපතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ලියන ඒවා. align top bottom ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ ලියලා බලුවොත් මම top ලිව්වා save කරා
ඔය left උන එක විතරයි උනේ. හරි. සල් නිකන් මතක තියාගන්න. align tag එකත් එක්ක මෙහෙම ගුණාංග ලියන්න පුළුවන්. paper එකේදී වගේ හැමදාම අහන්නේ paper එකේදී හැමදාම අහන්නේ මෙන්න මෙතනට හිස් තැනක් දීලා තියේවි. මොකද්ද tag එක? මෙතන කොනින් ආහිස් තැනක් වේවි. ක්ලෝස් කරලා හිස් තැනක් වේවි. මොකද්ද tag එක කියලා. අපේ පින්තූරය web පිටුව තුල හරි මැද තියේ. පින්තූරය web පිටුව තුල හරි මැද තිබිලා. මෙහෙම හිස් තැන් දෙකක් යහුවා දෙන පුතේ. අපිට මෙතනට එන්නේ අනිවාර්යෙන් center බව ඔයා මතක තියාගන්න ඕනේ. මෙතනට center මෙතනට center මොකද close එක යා ඉබේ එක දීලා තියෙනවා. close center. අපිට පුළුවන් මේ විදිහට පින්තූරයක් center කරගන්න. හරි. ලියමු මාතෘකාවක් පින්තූර එක එල්ල කිරීම. පින්තූර එක එල්ල කිරීම. එතන යට ලියමු. පින්තූර එක එල්ල කිරීමේදී පින්තූර එක එල්ල කිරීමේදී align 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 නැමැති ගුණාංගය සමග align නැමැති ගුණාංගය සමග align නැමැති ගුණාංගය සමග left right කමද්දා ලියන්න left right center left right center top bottom යනාදී top top bottom bo double t o m top bottom යනාදී ගුණාංග bottom යනාදී අගයන් top bottom යනාදී අගයන් පහත පරිදි ලබා දිය හැකිය පහත පරිදි ලබා දිය හැකිය හරි මම මේක ලියාගම් පුතේ මේ දෙකම ලියා ගන්න මම ලියපු ටැග්ස් දෙකම ලියා ගන්න සිලෙක්ට් කරපු හරි ලේලිවරයි හරි ලියම් පුතේ ඊට පස්සේ මාතෘකාව වෙබ් පිටුවට ඡේදයක් ඇතුළත් කිරීම වෙබ් පිටුවට ඡේදයක් ඇතුළත් කිරීම ලබන ලබන සතියේ ඉඳගෙන අපි මේ මේක කරන්න හදන්නේ සූම් භාවිතයෙන් මට නම් මේක කිසි ගැටලුවක් නැහැ ඔය මේ අපේ මේ ගාල්ලේ සත්‍ය ආයතනය සූම් භාවිතා කරලා පාඩම් ඔක්කොම කරන්න හදනවා ඉතින් මටත් කියනවා මේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න කියලා ඒක ඒක ආයතනෙන් අරගෙන දෙන නිසා විශේෂයෙන් හරි ඒ වගේම මේ එක කරන්න පුතේ වෙබ් එකක් කරා සූම් පාවිච්චි කරන්නේ ඔතනලා ඇතුළත් වෙන්න ඕනේ වෙබ්සයිට් එකක් හරහා gurupada.lk කියන හරිද ඔයාලා ඇතුළත් වෙන වෙබ්සයිට් එකක් හරහා gurupada.lk කියලා gurupada.lk කියන වෙබ්සයිට් එකට ගිහලා ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕනි මම ඒක පිළිබඳව පොඩි විස්තරයක් WhatsApp වලට දාන්නම්
ලබන් සතියේ ගුරුපත.lk හරහා රෙජිස්ටර් වෙන්න. හරි. එතකොට මේ ඔය ලින්ක් එක මම දානම් ගුරුපද.lk කියලා ටයිප් කරපු සැනින් එකට යන්න පුළුවන් ලියාපදිංචි වෙන්න. ඒකේ වෙන වෙන ආයතන පන්ති පවත්වනවා. මේ එයා ඒක රෙජිස්ටර් වුණාට පස්සේ. හරි. එතකොට ඒක හරහා ඒගොල්ලෝ තමයි අපිට ඔයාලා ඇඩ් කරලා දෙන්නේ ක්ලාස් එකට. අපි ලබන සතියේක මම වැඩි විස්තර එවන්නම්. දැන්ට නිකන් ඕනම් ගුරුපද.lk එකට ගිහලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. දැන් Zoom එපා කියලා කියන මටත් මේක හොඳයි. ගොඩක් අය හැබැයි Zoom භාවිතා කරන්න කියලා කියනවා. අපි බලමු මේ මම ඒක හරියටම කියනවා ඒකෙන් ගන්නවද නැද්ද කියලා. ඔගොල්ලෝ ගුරුපද.lk එකේ රෙජිස්ටර් වුණාට කමක් නැහැ. තව තව ගුරුවරුන්ගේ පන්ති තියෙනවා ගොඩක් ලංකාව වටේම ඉන්න. ඒක හරහා. හරි මේ මං විස්තර එවන්නම් WhatsApp වලට. රෙජිස්ටර් වෙන්න කොහොමද කියලා. මටත් හිතෙනවා මේක හැබැයි හොඳයි කියලා. මේ එහෙම මට කිසි ගැටලුවක් වෙලා නැහැ දැන්ට නම්. මේ පන්ති කන්නේ හරි. ඔයාලට මොනවා හරි තියෙන ගැටලු අහන්න මගෙන් ඇහුවා. ඊයේ ළමයෙක් මැසේජ් එකක් දාලා තිබුණා මොනවද පාඩම් කරන්න ඕනේ කියලා. මේ මොනවද ඔය වෙක්ටෝරියන් ගිටෝ, ඔඩාසිටි, ඊට පස්සේ තාමනුත් අපි කතා කරා ජිම් ඔය වගේ වෙයි. අතන ජිම් වල නම් පාඩම් කරන්න ඕනේ කියන්නේ ටූල්ස් ටික බලා ගන්න ඕනි. ඒ වගේ මේවා ගොනු දිගුව මතක තියෙන්න ඕනි. විශේෂයෙන්ම ජිම් වල නම් ටූල්ස් ටික. ඒ වගේ මම මේ පාඩම කතා කරන්න කලින් කිව්වා ඒ පාඩමේ අර මූලිකාංග කීපයක්. ඒ කියන්නේ මම කිව්වේ මූලිකාංග ටිකක් මොනවද පික්සෙල්ස්, ඊට පස්සේ පින්තූරේ දිග ප්‍රමාණය,